කෙටි විරාමයක් ගත්තා. විරාමයෙන් පස්සේ අපි බොහොම ආදරණීය හෝරාවක් තමයි මේ ගත කරන්නට සූදානම් වෙන්නේ. ආදරණීය තරුවක් අදත් අපේ මැදිරියට පායලා තියෙනවා. අපි සූදානම් බොහොම අපූරු කතාබහක් මේ හෝරාව පුරාවටම කරගෙන යන්නට රැඳී ඉන්න මේ ආදරණීය තරුව. අද කවුද අපේ මැදිරියට පායන්නේ? ඔබට කුතුහලයක් ඇති. ඔබට මතක නම් නම කියූ සැනින්ම ඇඟ ලොමු දැහැ ගැන්වෙන චරිතයක් සමගිපුර වසන්ත. ඒ චරිතයට පණපෙව්වේ මේ ප්‍රවීණ රංගන ශිල්පියා. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහත්තය. අයිබුවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. අයිබුවන්. ඒ සමගිපුර වසන්ත කිව්වහම අපිට බයක් දැනුණත් බොහොම අපූරු බොහොම සොඳුරු රංගන ශිල්පියෙක් කියලා අපි මුලින්ම කතා බහ ආරම්භ කරන්න කලින් කියලා ඉන්නම්. මොකද මම මේ සාකච්ඡාවට කලිනුත් එතුමත් සමගින් කතා බහ කළා. බොහොම අපූරු නිහතමානී චරිතයක් කියලා මම මුලින්ම කතාව ආරම්භ කරනවා. ඔබතුමාගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල චිත්‍රපටි කීපයකම වැඩ කරලා මේ රන් කොල්ලා කියලා සුමිත් රත්නායකගේ පොඩි ළමයෙක් ගැන, ඊට පස්සේ තමිල් ෆිල්ම් එකක් සිංහලෙන් කරන අර ළමයි දෙන්නෙක් පීසකන එකක් ගැන බොහොම ජනප්‍රිය හොඳ චිත්‍රපටයක්. ඊට පස්සේ අපේ DSN නායක මහත්තයාගේ චරිතාවදානයේ චිත්‍රපටයක් කරන නිදහසේ පියා කියලා සුනිත් ඒකේ රඟපෑවා. ටෙලිනාට්‍යත් පරණ කරපු ටෙලිනාට්‍ය දෙක තුනක් විතර දැන් විකාශනය වෙන්න පටන් ගත්තා. ඒ වගේ වැඩ අලුතෙන් නම් ඉතින් මේ ලංකාවේ සිස්ටම් එකේ හැටියට ටෙලිනාට්‍ය ටිකක් ප්‍රවණතාවය ටිකක් අඩු වෙලා තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මැදිරියට පයන හැම තරුවක්ම කියන කාරණාවක් තමයි මේ. ලංකාවේ ටෙලිනාට්‍ය අර්බුදයක් තියෙනවා. ටෙලිනාට්‍ය බිහි වෙනවා, නමුත් ගුණාත්මක පැත්ත ටිකක් අඩුයි කියලා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඇයි මේ? මේක මේ මම හිතන්නේ මේ මුදල් හැම දෙයකට මුදල්. චැනල් වලින් යම්කිසි තෝරාගත්තු කීපයක් තියෙනවා නාට්‍ය සහ ටෙලිනාට්‍ය ශිල්පීන්. ඒගොල්ලොත් එක්ක බොහොම අඩු තක්සේරුවකින් අඩු මුදලකින් කරගෙන එයා ටයිම් එක පුරව ගන්නවා. මේකේ ගුණාත්මක පැත්ත ගැන හොඳ ශිල්පීන් අරගෙන මේ වැඩේ කරන්න ඕනේ, මේගොල්ලන්ව ගත්තොත් මේක සාර්ථක වෙනවා කියන තැන දැන් නැහැ. මේක මුදලාලීකරණය වෙලා දේශපාලනීකරණය වෙලා පළවෙනි විනාශය වුණේ මේ ටෙලිනාට්‍ය කලාවට දේශපාලනීකරණය වෙච්ච එක. ඒකත් එක්ක මේ මේ මේක හරි සිම්පල් වුණා. මේකට මුදලාලිල වගේක් රිංග ගත්තා, දේශපාලඥ වගේක් රිංග ගත්තා, දේශපාලන හෙන්චයි වගේක් රිංග ගත්තා. මේගොල්ලෝ රිංගගෙන මේකේ මේ ප්‍රවර්ධනය නෙමෙයි, පොඩි ගානක් දාලා ලොකු කුට්ටියක් කඩා ගන්න තමයි බැලුවේ. ඉතින් ඒක ටික කාලයක් යැවෑමෙන් කරගෙන ඇවිල්ලා දැන් ඉතින් අපිට තියෙනවා මේ ටෙලිනාට්‍ය කලාව දියුණු වෙන්නේ නැහැ කියලා. අපි මේක මුලින්ම දැක්ක වෙලාවෙත් තිබ්බ. තව අවුරුදු ගානේ ටෙලිනාට්‍ය කලාව ලංකාවේ බිහි තියෙන්නේ රැඳී පවතින්නේ මේකට විසඳුමක් ගන්න කියලා. කිසිම බලධාරියෙක් ඒවට විසඳුම් ගත්තේ නැහැ. අදටත් නැහැ. අදටත් බා අපි දන්නවා සමහර අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට අපි යොදවලා, මං වගේ තව ඉන්නවා, මේ මට වැඩි ප්‍රවීණ ශිල්පීන් ඉන්නවා, මේගොල්ලන් යොදවලා මේ ටෙලිනාට්‍ය කරන්න අමාරුයි කරලා ඉවරලා ඒක ඒගොල්ලන්ට පුංචරි ලාභයක් තියාගෙන විකුණ ගන්න අමාරු චැනල් එකට. ඉතින් ඔය අර්බුදය තියෙනවා එක එක පැත්ත. අනිත් පැත්තෙන් ඉතින් අපේ සමාජය මේ දැන් බොහොම මේ පුරුදු වෙලා තියෙන්නේ හිනා වෙලා ඉන්න හාස්‍යෝත්පාදක නාට්‍ය වලට හිනා වෙලා. ඒ වගේ දේවල් භයංකාර දේවල් ඔය වගේ දේවල් වලට විතරයි ඉන්නේ. සාහිත්‍යමය ගුණ තියෙන කිසි දෙයක් බලන්නවත් කැමති නෑ. හාස්‍ය ගැන කතා කරද්දී ලංකාවේ ඇත්තටම ප්‍රහසනයට ඉඩකඩක් තියෙනවද? ඇත්තටම ප්‍රහසන නළුව ඉන්නවද? ප්‍රහසන නළුව ඉන්නවා. මේ මම ගොඩාක් වේදිකා නාට්‍ය වල ඉන්නවා. අපේ වේදිකා නාට්‍ය ගුණාත්මක ප්‍රහසන ඒ හැම නාට්‍යයකම මම ඉන්න. මම ජයලත් මනෝරත්න මහත්තයාගේ නාට්‍ය පහක විතර ඉන්නවා. ඒ අරෙන්න මිහිදකේ කෝ කුක්කෝ නරිමුර තිර සරත් කොතලා වලගේ වගේ නාට්‍යන රාජකපුරු නාට්‍ය 10-12 විතර මං ඉන්නවා. ප්‍රහසනාත්මක පැත්ත ඒවයි හරි විශිෂ්ටයි. ඒ කියන්නේ අපි මේ
දෙකයි පණහැකමඩි කියන්නේ ඒව නෙමේ තියෙන්නේ. හරි හරි හොඳ ප්‍රසනාත්මක. අනිත් එක තමයි මේ ලෝකෙම පිළිගත්තු දෙයක් තියෙනවා, මේ ප්‍රහසනයක් කරන්න පුළුවන් ශිල්පීන්ට ඕන රංගනයක් කරන්න පුළුවන්. අපි ගත්තොත් ජෝබේක්‍රම් මහත්තයා මුලින්ම ආවේ ප්‍රහසන නළුවෙක් විදිහට, ඒ කියන්නේ ප්‍රධාන නළුවගේ යාළුවට තමයි රඟපෑවේ. ඒ ශිල්පියේ දක්ෂතාවය උඩ එතුමා යන්න ඕනි හිනි පෙත්තටම ගියා. කියන්නේ ප්‍රහසනයක් හරියට ප්‍රහසන රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ශිල්පියෙකුට ඕන චරිතයක් රඟපාන්න පුළුවන්. ඒ ගැන මම බය නැතුව කියන එහෙම ශිල්පීන් ගොඩක් ඉන්නවා. අපේ ජයලත් මනෝරත්න ඔය අදි විශාල විසක් ඉන්නවා. ප්‍රේක්ෂකයව හිනස්සවන එකනේ අමාරුම වැඩේ. අමාරුම වැඩේ හරියට කරනවා නම් ඔබට අනිත් චරිත බොහොම ලේසියෙන් රඟපාන්න පුළුවන්. ඔය හිනස්සනවයි කියන එකේ තියෙන පැති දෙකක්. ප්‍රේක්ෂකයෝ සමහරලාවට ඇඳුන් නැතුව ගියත් හිනා වෙන්න පුළුවන්. ඒක හරි මේ බලන්න බෑනේ, අමාරුයිනේ. ඊට වැඩිය ඇඳුම් ඇඳගෙන බොහොම සිම්පල් එකේ ප්‍රේක්ෂකයව හිනා ගසන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් එහෙම දෙකොටසක් ලංකාවේ ඉන්නව නැත්තේ නෑ. ඉතින් ප්‍රහසන කරනවායි කියලා අර වගේ විලි වහගන්න නැතුව විලි අරගෙන ප්‍රහසන කරලා ගඩන්නේ. ඉතින් ඒ දෙපිරිසක් ඉන්නවා ඉතින් නැත්තේ නෑ. දැන් ඔය දැන් අපි හැමදාමත් කතා බහ කරනවා, ඔබතුමාත් ආදරය කරනවා ඇති, අපේ රටේ බිහිවුණ විශිෂ්ට නිර්මාණ තියෙනවා, ධනපත් නාමානි, දූ දරුවෝ, සත්පුර වැසියෝ, නෑදෑයෝ, මේ වගේ ටෙලි නාට්‍ය. මේ ටෙලි නාට්‍ය කලාවෙන් පස්සේ අපිට කතා කරන්නට පුළුවන් ටෙලි නාට්‍යයක් බවට පත් වුණා ඔබ නිරූපණය කරපු එක චරිතයක් අඩංගු නාට්‍යයක්. මින් ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරපු කාලේ ඒ සියලුම දේවල් බිඳ දාන්න පබා ටෙලි නාට්‍යයට පුළුවන්කමක් ලැබුණා. ඒ ගැන අපි කතා කරමු. ඔබේ චරිතය කොහොමද ඔබට නැගුණේ? ඔව්, ඇත්තටම මේ මුලින්ම කියන්න ඕනේ, ඒකට මුලින්ම කතා කරපු වෙලාවෙත් ශාන්ත සවිසයි, මහේසත්සර මද්දුමාරච්චි සහ ඒක ප්‍රොඩියුස් කරේ රංජිත්, තුන්දෙනා ආවා. හම්බ වෙන්නත් ආවා. ඊට මුදල් මේ ගැටලුවකුත් ආවා. ඒකත් ඉතින් පස්සේ විසඳගෙන අපි වැඩි කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ටයිම් එක, ඒ යා ටයිම් එක ලංකාවේ කොතනකවත් ගලවන්න පුළුවන් ටයිම් එකක් නෙමෙයි. ඒ රූපවාහිනි සේවයට ගලවන්න තියා හිතන්නවත් පුළුවන් ටයිම් එකක් නෙමෙයි. ලංකාවේ වෙනම රැල්ලක්, ඒ අටේ ඉඳන් තිබුණ වෙනම රැල්ලක් ඒ කාලේ. ඊට පස්සේ අපි එකතු වුණා, අපි කතා කරා, අපි අදහස් හුවමාරු කරගත්තා. මේක ඇත්තටම මුල් ආරම්භයේ තිබුණ එක්තරා පාතාලේ හිටියව කෙනෙක්ගේ චරිතයක්. ඒක ඉතින් ටික ටික පස්සේ බලනකොට පාතාලේ ඉන්න ඔක්කොම චරිත ඒ වගේ. අපිත් හොයලා බැලුවාම يعني තමුන්ගේ පවුල, අම්මා එහෙම සලකන කෙනෙක් තමයි පාතාලේ පිරිස. ඉතින් ඒක අපි සුමානෙන් සුමානෙ මාසෙන් මාසෙ ඒවා අප්ඩේට් පෙවි කතා කරා. අපි නිෂ්පාදක, රචකය, අධ්‍යක්ෂක, අපි මම මගේ චරිත ගැන මම උන් එක කතා කරනවා, උන් අදහස් දෙනවා, මගේ අදහස් දෙනවා. එහෙම විශාල කතිකාවකින් තමයි මේවා ටික ටික ගොඩ නැගුණේ. ඒක තමයි මම හිතන්නේ ඒකේ අතිසාර්ථක බවක් දැනෙන්න ගත්තේ. එතකොට මම අර කිව්වේ යා ටයිම් එක ගලවන්න ගලවන්න අමාරුයි කියන්නේ, මේ අපි ඔබේසේකරපුර වත්තේ ෂූට් කරන්නේ, අපිට නයිට් ෂූටින් කරන්න බෑ. නයිට් ෂූටින් කරනකොට ටීවී 10,000 විතර වටේ තියෙනවා. ඔක්කොමංගෙන් මැහෙන්නේ හින්දි සංගීතයක් ඒ වෙලාවට, ඒ ටයිම් එකට. අපිට අපි ෂූටින් කරපු ගෙවල් වල මිනිස්සුවත් මුලින් මුලින් බැලුවේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ වෙන එකක්. ඊට පස්සේ සුමානයක් දෙකක් විතර ගියාට පස්සේ තමයි ඒ ගෙවල් පොඩ්ඩ පොඩ්ඩ කන පිට හැරෙන්න ගත්තේ. අපි ෂූට් කරපු ගෙදරින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ එහා ගෙදරින් මෙහා ගෙදරින් ඇවිල්ලා ඊට පස්සේ අපිට මාසයක් විතර යනකොට මුළු වත්තේම ඇහෙන්න ගත්තේ ඒ ටයිම් එකේදී අපේ නාට්‍ය සින්දුව තමයි. එතකන් වෙන වෙන හින්දි උන්මාදක තිබිච්ච රැල්ලක් තිබ්බේ. විදේශ නාට්‍ය ආක්‍රමණය කරලා තිබුණා හොඳටම. ඉතින් අපි ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් මං අනිත් එක මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි අපි වැඩක් කරද්දී කණ්ඩායම් හැංගීම සහ අදහස් හුවමාරුව
ඒ තුළ ගොඩාත් දේවල් කරන්න පුළුවන්. මම පොරක් කියලා හිතාගෙන දැම් මගේ නාට්‍යයක් මෙ මෙච්චර ජනප්‍රිය වුණා මට කරගණ්ඩ බැරි දෙයන්නේ මං ඒගාව එක මන් තනියම කරනවා කියලා ගිය මිනිස්සු ගොඩා තැංගොල වැටුණ. ගොඩා තැංගොල වැටුණ කියන දෙයාන්නතුවර ඉන්න පවුල්ලලත් වන්දැම් මේ කියලා වෙන අඩියත් තියන්නන දෙමපිය කියන දෙයාන්නතු අනිවාර්ම වැටෙනවා. ඒවගේ පෞගේ කාලේ අපිත් එක්කම හිටිය කවුලා ශිල්පීන් කරපු වැඩ ගොඩක් ෆෙල්ලුනා. අද වෙනකොටත් ඒක තියෙන එකන්නේ කතිකාවතක් නෑ මගේ නිර්මාණය මගේ මම තනීම කරන්න මං මෙච්චර දෙයක් කරානම් මට මොකද මේක බැරි කියලා තනීම අතර ගන්න ගියා. ඒ වැටිච්ච වැටිලා දැන් අපිට පේනවා අපි මේ ටෙල්නාටි දිහා බලනකොට මුළු ශේෂ්ඨීම් ටෙල්නාටි කලාවෙම අවපාතයකට අවපාතයකට කඩා වැටෙනවා. කියන්නේ මම මට ඇත්තට මම පෞද්ගලිකව මට අදටත් කියන්නේ වසන්ත කියලා. අන්න ඒ කාරණාවට මම එළඹෙනවා. මොකද සරත් චන්ද්‍ර කියන එන්සිරි කියන මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ නමට අමතරව සමගිපුර වසන්ත චරිතයේ මිනිස්සු තාමත් ඒක මාර ටිකක් අපේ රටේ මිනිසුන් පිළිගන්න අකමැති චරිතයක් වුණත් ඒ චරිතයට ආදරය කරා. ඒකේ අවසානයේ බොහොම සංවේදී අවසානයක් වුණ නිසාම ඒ ගැන කතා කරමු. ඔබේ ජීවිතයට කොහොමද ඒ චරිතය බලපෑවේ? මගේ ජීවිතයට දැන් මුල් කාලේ කිව්වා වගේ තිබුණා යම් යම් ප්‍රශ්න. මේ ඒ කියන්නේ සමහරු මං ඇත්තටම පාතාලේ වැඩ කරපු මිනිහෙක්ද කියන එකත් සමහරු නිකන් හිතලා තිබුණා. ඒ කියන්නේ ඒ තරම් සාර්ථක ඔබේ චරිතය සාර්ථකයි ඔබේ අපේ දරුවෝ ඉස්කෝලේ යනවා. එතකොට මේ දරුවොත් ඇවිල්ලා කියනවා අයියෝ තාත්තා කෑල්ලක් පෙන්නලා ඉන්න බෑ පන්තියම වද දෙනවා. ඉතින් ඒ කියන මට්ටමට ඔහොම ඔහොම ඇවිල්ලා මේ කොහොම හරි ඒක ඇත්තටම මේ තාමත් හොඳ මට්ටම සුවිශේෂ මට්ටමින් මට ඒක කරගන්න දේවල් ලැබුණ. මං අර කලින් කිව්වාගේ කතා බහ කරගෙන ගිය හින්දා ඔය සමහර තැන්වලදී ප්‍රශ්න ඇති වුණා. මේ මගේ යාළුවෙක් ඔස්ට්‍රේලියාවේ කිච්සිරි කියලා ඉන්නවා. එයාගේ දුව ඒ කාලේ මේ ඒ ප්‍රේ ස්කූල් මොන්ටිසෝරි එහෙ එහෙ යනකොට ලේසුවක් මෙතන ගහනවා, අනිත් තව ලේසුවක් හොරෙන් දාගෙනවා අහු වෙනවා. එයාට අහුනා මොකද කියන හැම වසන්ත කියලා මෙහෙම ලෙන්සු අත්තය ඔතාගෙන ඒ ඇක්ෂන් එක දානවා. පළවෙනි වසරේ පස්සේ අපි ඒ යාළු අපිව ගෙන්නගෙන වෙනම අපේ කට්ටිය දාලා ෂෝයකුත් කරා ඔස්ට්‍රේලියාවේ ඒ දරුව ආසාවට. ඊට පස්සේ මට ගොඩාක් තැන්වල ආරංචි වුණා මේ පොඩි ළමයි මේක වැළඳගෙන දැ චූටි ළමයි වැළඳගෙන මේක මේ චරිතය රඟපානවා. පස්සේ වෙලාවේ මගේ හිතට ආපු හැඟීම කතාව මොන විදිහකට වෙනකොට ලියලා තිබුණාද කියලා මම දන්නේ නැහැ. මේ මාව අනුකරණය කරන්න හොඳ නැහැ. මේ චරිතයේ වීරයක් කරලා වීරයක් කරන්න හොඳ නැහැ. එතකොට දරුවෝ